එහෙනම් ඉතින් අපි හෙට උදේට හම්බෙමු ජංගල් බීච් එකේ. එන්නනම් අමාරුයි අනිත් පැත්තට වැඩිය. ඇලිනා පොඩ වඩාගෙන තමයි අපි ආවෙනේ. අපිට අන්තිමට ඉන්න උනේ මේ වගේ කුණු ගොඩක. Hi travelers. අපි අද ඉන්නේ උණවටුනේ. ඔව්. ඉතින් උණවටුනේ අපි ඉන්නවා සතියක් විතර. ඉතින් ඒ සතියේ අපි පළවෙනි බ්ලොග් එක විදියට ඔයගලන්ට අරන් එන්න හිතුවේ. ඔයාලා හැමෝම දන්න ජංගල් බීච් එක ගැන. මොකද අපි දිනත් කලින් ජංගල් බීච් ඇවිල්ලා තිනවා. හැබැයි මේව වීඩියෝ එකක් කරලා නැහැ. මම හිතන්නේ travel with wife පටන් අරන් නැහැ ජංගල් බීච් එනකොට. ඔව්. ඉතින් අපි හිතුවා මේ පාර මේ පැත්තට එන්න ඕනේ කියලා. සහ මේ කාලේ මෙහෙට තාම ඕෆ් සීසන් නේද? ඕෆ් සීසන්. ඔව්. දැන් සීසන් එක පටන් ගන්නේ නොවැම්බර් මුල ඉඳලා. ඉතින් මේ දවස් ටිකේ වහිනවා. ඉතින් ටිකක් ලෝකල් කට්ටිය ගොඩක් මේ පැත්තට එනවා අඩුයි වැසි කාලගුණය නිසා. ඉතින් අපි හිතුවා සීසන් එක පටන් ගන්නකොට කොහොමත් මෙහි සෙනඟ පිරීලා අපිට ඇවිදින්න බැරි වෙනවනේ. ඉතින් අපි හිතුවා සීසන් එක පටන් ගන්න කලින් ඕෆ් සීසන් එකේ ඇවිල්ලා මේ පැත්තේ පොඩි වටයක් දාන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා තමයි අපි ඔන්න මේ උණුවටුන ට්‍රිප් එක ඕෆ් සීසන් එකේම දාගත්තේ නේද? දාගත්තා. ඉතින් ඔන්න අපි අද ඉන්නේ අග්නුස් උණුවටුන කියන හෝටල් එකේ. ඉතින් මම ඔයාලට කියන්න මෙතනට එන්නේ කොහොමද කියලා. හයිවේ එකෙන් යන ගාල්ලින් එක්සිට් වෙලා වම් පැත්තට හැරිලා මීටර 150ක් වගේ යනකොට නේද? 150ක් වගේ යනකොට දකුණු අතට පැත්තට පාරක් තිනවා. රූමස්සල පාර කියලා කියනවා. එතකොට ජංගල් බීච් පාර කියලා කියනවා. ඉතින් ඒ පාර මීටර 600ක් වගේ එනකොට ඔයාලට දකුණු අත පැත්තේ හම් වෙනවා මෙන්න මේ ලස්සන හෝටල් එක. අපේ ඉන්න රූම් එක තමයි ප්‍රීමියම් ඩිලක්ස් ඕෂන් වියු රූම් එක. මේක තමයි මේ හෝටල් එකේ තියෙන බෙස්ම රූම් එක සහ මේකේ රූම්ස් 10ක් තියෙනවා කසුන්. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තියෙනවා ලස්සන රෙස්ටුරන්ට් එකක්. එතකොට රූෆ් ටොප් එකේ තියෙනවා බාර් එක. ඒ වගේම ඉන්ෆිනිටි පූල් එකක් තියෙනවා. ඉතින් අපි දැන් මේ ඉන්න රූම් එකට ලස්සනම ලස්සන වියු එකක් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඒක කියන්න වචන නැහැ. මොකද මේ පැත්ත කියන්නේ අපි මේ ඉන්නේ රූම් එකේ දකුණු අත පැත්ත අපිට කෙලිම පේනවා ගාලු නගරයම පේනවා. ඒ වගේම ගාලු කොටුව පේනවා. ඊට පස්සේ මේ රූම් එකට කෙලින්ම තමයි අපිට ඔන්න සන්සෙට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වම් මත පැත්තේ අපේ තියෙනවා ජපනිස් ටෙම්පල් එක තියෙනවා. ඊට පස්සේ අපි දැන් යන්න හිතන් ඉන්නේ ජංගල් බීච් එක පේනවා. ඒ ඔක්කොම මෙතන ඉඳලා ලස්සනට පේනවා. ඔව්. ඉතින් අපි දැන් අද දවසේ පොඩ්ඩක් රිලැක්ස් කරලා අපි උදේට තමයි යන්න හිතන් ඉන්නේ ජංගල් බීච් පැත්තට. මොකද දැන් පොඩි වැහි කල්ලුකුත් තියෙනවා මේ වෙලාවට. අපි යන්න යනවා. දන්න හැබැයි කොහොම හරි අපි වැස්සත් නැතත් හෙට උදේ අනිවාර්යෙන් ජංගල් බීච් යනවා. ඊට පස්සේ අපි මේ සතියෙම උණුවටුර ඉන්නවා. ඉතින් අපි හිතන් ඉන්නවා ටිකක් කලින් නොකරපු ටයිප් එකේ බ්ලොග්ස් කීපයක් ඔයගලන්ට අරන් එන්න. ඉතින් ඒ විස්තරත් අපි ඉස්සරහට කියනවා. ඔව් ඒකයි. ඔය අනිත් එක දැන් අපි මේ වීඩියෝ එක දානකොට අපි තාමත් ඉන්නේ උණුවටුරේ. ඉතින් ඔයාලා මොන හරි ඔයාලගේ සජෙෂන්ස් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි පුළුවන් දෙයක් නම් අනිවාර්යෙන් කරමු නේද? ඔව් විශේෂයෙන් දැන් උණුවටුර පැත්තට ආවොත් ගාල්ල පැත්තට ආවොත් ඔයගලන්ට දැන් ඉතින් කෑම කියන්නේ පොඩ්ඩක් ට්‍රැවල් කරනකොට ගොඩක් අය හොයන තැන් ටිකක් නේ. දැන් අපි කොහේ හරි ට්‍රැවල් කරද්දි ගොඩක් අය අපිට කියනවා කෑම තියෙන තැන්. ගොඩක් අය කියනවා අපිට මේ ට්‍රැවල් කරද්දි කෑම කන්න තියෙන හොඳ තැන් ටිකක් කියන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනම් වීඩියෝ එක පල්ලෙහාන් කමෙන්ට් කරන්න. අපි ඉතින් ඉන්නවා ඔන්න උණු වටුනේ සහ ගාල්ලේ රසම රස කෑම කන්න තියෙන තැන් ටිකක් ගන්න නේ. ට්‍රයි කරන්න. ඔව් මම දැන් මේ ඉන්නේ අපේ බල්කනි ඒරියා එකේ. එහෙනම් ඉතින් අපි හෙට උදේට හම්බෙමු ජංගල් බීච් එකේදී. ඉතින් අපි දැන් බ්‍රෙක්ෆස්ට් ගන්නවා. බ්‍රෙක්ෆස්ට් අරගෙන ටග්ගාල ජංගල් බීච් යනවා. මොකද දැන් අද පොඩක් මේ වහින්නෙත් නෑ සහ අද අවුවත් නෑ. අද හොඳ ක්ලයිමේට් එකක් තියෙන්නේ ටග්ගාල යන ජංගල් බීච් පැත්තට. එහෙනම් කොහෙද අපි අද යන්නේ? ජංගල් බීච්.
මේ තමයි ජංගල් බීච් එකේ ජංගල් රූම් අස්සල පැත්තට යනකොට ජංගල් බීච් යන තියෙන පළවෙනි තැන තියෙන කාපාක් එක. අනිත් එක තියෙන අර ජපනිස් පන්සල හරියි. ඉතින් අපි හිතුවා කලින් අතනින් ගිහිල්ලා තියෙන හින්දා මෙතනින් යන්න. හැබැයි මේ පාර ටිකක් දුරයි කතාවකුත් මම දැක්ක වීඩියෝස් වල තියෙනවා. මේ එතනට බලමු. ගිහිල්ලා නැති හින්දා යන්න ආසාවක් තිබුණා. මේ පැත්තෙන් ගිහිල්ලා බලමු. මේ පාර ටිකක් මේ එන්න නම් අමාරුයි අනිත් පැත්තට වැඩිය. ඇලිනා පොඩ්ඩක් වඩාගෙන තමයි අපි ආවෙනේ. ඔව් නැත්නම් අර බයයි කකුලේ පෙරලෙයි එහෙම කියලා බය අර ගල් ගොඩක් තියෙන නිසා. නේ දැන් 8:00 වෙලාව. අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන ගෙලින්ම ආවා. ඉතින් යා පල්ලෙහාට නම් ගිහිල්ලා බලමු. පිට පොඩ පාර වැරදුනා මේ පඩිවලක් තියෙන හැපැත්තෙන් යන්න. හැබැයි ගොඩක් දුර ආවේ නෑ පාර වැරදිලා. මේ යනකොට දැක්කේ හැපැත්තේ පඩිවලක් තියෙනවා කියලා අයිමත් වටෙන් ආවා. මොනවද? අම්මත ගැන්බට අපි දැන් ඉන්නේ ජංගල් බීච් එකේ. ඇත්තටම මේ වෙන දවසක නම් මම මේ වීඩියෝ එක කීයටවත් කරන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් අපිට ට්‍රැවල් කරද්දි මේ වගේ තැන් හම්බෙලා තියෙනවා. අපි පුළුවන් තරම් මේ වගේ තැන් වීඩියෝ වලට නොදා ඉන්න හේතුව තමයි එකක් මේක අඩු ගානේ පිටරට එක්කෙනෙක් හරි දැක්කොත් එහෙම ලංකාව මෙහෙමද කියලා හිතනවා. අනිත් දේ අපිත් කැමති නෑ කුණු ගොඩවල් වීඩියෝ වල පෙන්වන්න. ඉතින් මොකද හොඳ කැමර එකක් අරගෙන ගෙදර ගිහිල්ලා ලස්සන කලර් ග්‍රේඩ් කරලා එඩිට් කරන්න වීඩියෝ එකක් කරන්නේ මේ වගේ කුණු තියෙන තැනක දෙයක් පෙන්වන්න නෙමෙයි. ඉතින් ඇත්තටම මට මේ වීඩියෝ එක කරන්න එකම හේතුව තමයි අද වීඩියෝ එකක් දානවා කියපු නිසා. එහෙම නැත්තම් මේ වීඩියෝ එක කරන්නේ නැහැ. ඉතින් මේ බීච් එක සම්පූර්ණයම කුණු ගොඩක් ඔයගලන්ට පේනවා ඇති. ඉතින් සමහර අය කියන්න පුළුවන් මේ වාරකම් කාලේ හින්දා. ඔව් වාරකම් කාලේ නිසා එකක්. ඒක අපි දැනගෙන මෙතෙන්ට ආවේ. මොකද සාමාන්‍ය වාරකම් කාලේට මූජේ තියෙන දේවල් ඔක්කොම ගොඩට එනවා. ඉතින් මේ මාළු එහෙම මැරලා ගොඩක් ඉන්නවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් මේ කුණු කියන දේ මූජේ තියෙන දෙයක් නෙමෙයි. ඉතින් මූදර අපිම දාලා ආයි අපිටම තමයි මේ දේවල් හම්බෙන්නේ. ඉතින් අපි කරන දේවල් අපිටම හම්බෙනවා සබාදහමෙන්. ඉතින් ගොඩක් ආසාවෙන් ආවේ මොකද අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් එලීනාට සෙල්ලම් කරන්න කියලා හිතාගෙන ආවේ. ඉතින් යාට සෙල්ලම් කරන්න විදිහක් නැහැ. මෙතන හැමතරම කුණු. යාට යන්න දෙන්න බයයි. මොනා තියෙනවද දන්නේ. ඉතින් ඒ හේතුව නිසා අපි ඇත්තටම ටෙන්ට් එකක් ගෙනාවා අද මේ කාර් එකේ දාගෙන. මොකද වැස්සොත් එහෙම අපිට මේ කුඩයක් අරගෙන මෙතන ඉන්න අමාරු වෙනද. අපි හිතුවා හදිස්සියේ වැස්සොත් එහෙම එලිනට ඉන්න පොඩ්ඩක් ටෙන්ට් එකක් ගහ ගන්නවා කියලා. ඒක නිසා තමයි අපි කැම්පින් එක ගෙනාවේ. ඉතින් දැන් මේ බීච් එක එන්ජොය් කරන්න බැරි හින්දා අපි හිතුවා කැම්ප් එක ගහලා පොඩ්ඩක් යාව කැම්ප් එක ළඟ ක්ලීන් කරලා යාට පොඩ්ඩක් එතන අවස්ථාව දෙන්න ඕනේ කියලා.
ජෝවා මේ හදන් ටර්ටල් හදන්න ඇති පොඩ්ඩක් දාන්න ආයින ක්‍රැබ් අන්න ටර්ටල් අමි නෝ අමි දාන්න බෑ අන්න ටර්ටල් මේ අන්න 1 2 3 අමමත් හදන් ඒ වගේ වැලි දාලා අපර වැලි දාලා හදන්න ඉතින් අපි හිතුවා ටිකක් වෙලා මෙතන කැම්ප් එක සෙට් කරගෙන මෙතන පොඩ්ඩක් වෙලා ඉඳලා අයිම තර පැත්තට යන්න ඒ කියන්නේ මේ එහා පැත්තේ තියෙනවා එතන රෙස්ටුරන්ට් එකක් තියෙනවා එතන ක්ලීන් කරලා එතන හොඳයි එතන තමයි කට්ටිය ආවම ඉන්නේ දැන් මේ හරියට ඇත්තටම ඉන්න පුළුවන් මෙකුණු නැත්නම් ඉතින් මේ පොඩ්ඩක් අර මාළුවේ වැවිලා කුණුත් එක පොඩ්ඩක් ගඳයි මෙතන ටිකක් අර වැඩි වෙලා ඉන්න පුළුවන් තරම් නෙමෙයි ඉතින් මේ චුට්ටක් ඉඳලා අපි යන් අර පැත්තට එලිනවත් එක්කගෙන මොන හරි කාලා බීලා ඒ පැත්තෙම ගිහිල්ලා එලිනට වතුර එකක් ගහලා දීලා මෙතන පොඩ්ඩක් සෙල්ලම් කරන්න කියලා දුන්නා මොකද එයා හරි ආසාවෙන් ආවේ මෙතෙන්ට බීච් එකට බහින්න හැබැයි ඉතින් බීච් එකේ වතුරට බහින එකත් එච්චර හොඳ නෑ කියලා මට හිතුණා මොකද මේ රැලියනකොට වුණා තනිකර එන්නේ shopping bag කුණු මේ හැම දෙයක්ම ඉතින් මෙතන ඇත්තටම ඉන්න අමාරුයි මොකද මේ මාළු මැරිලා ගොඩක් ගඳ ගන්නවා ඒ වගේම අපි එනකොට අතන තිබ්බා මේ රෙස්ටුරන්ට් එකක් කරනවා එතන බීච් එකේ එහා පැත්තේ කියලාවලේ ඉතින් එතන අය ඒ ටික හොඳට ක්ලීන් එකට තියන් ඉන්නවා ඉතින් අපි ඒගොල්ලන්ගෙන් ඉදලක් අරගෙන තමයි මෙතන පොඩ්ඩක් ක්ලීන් කළා මේ කැම්ප් එක ගහගත්තේ ඉතින් දැන් අපි හිතුවා ඒ පැත්තට යන්න ඕනේ කියලා අපි ඇත්තටම මේ පැත්තට ආවේ දැන් එතන ගොඩක් කට්ටිය එනවා එතකොට ඒගොල්ලන්ගේ රෙස්ටුරන්ට් එක එතන තියෙනවා ඉතින් අර අපිට කියලා ප්‍රයිවසි එකක් තියෙන ඕන හින්දා තමයි මේ පැත්තට ආවේ ඉතින් අපිට අන්තිමට ඉන්න උනේ මේ වගේ කුණු ගොඩක අද වීඩියෝ එක දානවා කියපු හින්දා ඔයාලට මේ රියැලිටි එක පෙන්වන්න ඕනේ කියලා හිතුණා ඉතින් මේවා කවුරුත් මම දන්න තරමට වගකිය යුතු කවුරුත් මේවා ක්ලීන් කරන්නේ නැහැ. ඉතින් අපි ගොඩක් ක්ලීනින් ප්‍රොජෙක්ට් වලට අපි ගොඩක් අපේ page වල එහෙම ප්‍රොමෝට් කරලා තියෙනවා. ඕගොල්ලෝ සමහරට දැකලත් ඇති. ගොඩක් ළමයි නංගිලා මල්ලිලා අයියලා අක්කලා සමහර ඕගනයිසේෂන් වලින් මේ තැන් ඇවිල්ලා ක්ලීන් කරනවා. ඉතින් ඒ වගේම තමයි මෙතෙන්ට එන මිනිස්සු කරන්නේ කිය අනිත් පැත්ත. ඉතින් බීච් එකේ එන කුණු වලට වැඩිය කුණු තියෙනවා මේ පිටිපස්සට වෙන්න මොකද බීච් එකේ රැලි මේ කඳ උඩට යන්නේ නැහැ නේ ඉතින් අපි කඳ බහින කොටත් ගොඩක් තැන් වල බියර් කෑන් ප්ලාස්ටික් බෝතල් ඉතින් බීලා හැම දෙයක්ම දාලා ගිහිල්ලා ඉතින් කවුරු හරි මේක බලනවා නම් මෙතන කුණු දාලා ගිය ඉතින් උඹලට මචං ආයි ඇවිල්ලා මේ වගේ තැනකම තමයි ඉන්න වෙන්නේ බොන්න වෙන්නේ උඹලට ආයි මේ වගේ තැනකමයි ඉතින් මොකද මට හිතුණා මෙතන පොඩ්ඩක් ක්ලීන් කරන්න හැබැයි ආයි පස්සේ හිතුණා අපි ඇවිල්ලා තියෙන ට්‍රැවල් එකක් එන්ජොයි කරන්න කාගේවත් කුණු අහුලන්න නෙමෙයි හැබැයි අපි ඒක ඒ වගේ දෙයක් කරනවා අපි පරිසරයට ලොකු ඩැමේජ් වෙන තැනකදී නම් හැබැයි ඉතින් මේ වගේ තැන් වල ඇවිල්ලා හැමදාම කාලා බීලා කොච්චර නිවුස් වල වෙබ්සයිට් වල කොච්චර ආටිකල් ගියත් මිනිස්සු හැදෙන්නේ නැත්තම් ඉතින් අපිත් මේ කට්ට කමු උඹලත් මේ කට්ට කාපල්ලා වෙන කියන්න දෙයක් නැහැ ඉතින් අපි සබහාදාමර දින දේවල්ම තමයි අපිට ආපහු හම්බෙන්නේ. ඉතින් මේ අද හම්බෙලා දින්න අපිට මේ වගේ දෙයක්. මිනිස්සු කියන જાතිය කුණු දාලා. ඉතින් ඒක හැම හොඳ නරක කියලා බලපෑවේ නැහැ හැම මනුස්සෙට්ටම. මෙතන සුන්දරත්වයේ විඳින්න එන හැම මනුස්සෙට්ටම මේ දේ අත්විඳින්න වෙනවා. බීච් එකේ බහින්න. බයි. මම අතන බීච් එකේ. හා හා. බබා එකයි. හිනා වෙනවද අඬනවද? හා? ඔයා හිනා වෙනවද අඬනවද? මොකද්ද ඔයා කරන්නේ? හරි. දැන් බබාට බීච් එකට බහින්න ඕනේද? හ්ම්? බීච් එකට බහින්න ඕනේ. හරි. බබාට බීච් එකේ බහලා සෙල්ලම් කරන්න ඕනේද? හරි. එහෙනම් දැන් අම්මා බබාව එක්කන් යනවා ලස්සන බීච් එකක් තියෙන තැනකට. ඕකේ? හරි. බබාට එතන ගිහිලා ප්ලේ කරන්න පුළුවන්. එතකොට එතන තියෙනවා බබාට නිදා ගන්න. බබාට දොයිය ගන්න ඕන නම් එතන තියෙනවා බෙඩ් එකක් හරිද අර පැත්තට යනවා මොකද එලීනා හෙන ආසාවෙන් ආවේ හෝටල් එකේ ඉඳලා අපි යනවා දැන් අද බීච් යනවා ගෙදරින් ඉඳලම කී කියා බීච් එකක් යනවා කියලා ඇඩ්මින් සෙල්ලම් කරන්න මේ මෙතන එහාට වෙන්න තියෙනවා කියන්නේ අර මේ උඩින් ඉඳලා පල්ලෙහාට බැස්ස ගමන් මේ එතන තියෙනවා රෙස්ටුරන්ට් එකක් එතන අර වාඩි වෙන්නේ ඔක්කොම තියෙනවා ටේබල්ස් දාලා ඉතින් මේ එතන යාලා ක්ලීන් එකට තියාගෙන ඉන්නවා අපි යන් ඒ පැත්තට එහෙනම් මොන හරි කාලා බීලා ඉන්නත් එක සෙල්ලම් කරලා
ටිකක් ඉඳලා යමු. අපි ගත්තා මේ vegetable rice. vegetable rice. කොයි lime juice එකක්. ඔව්. lime juice එකක් ඉඳලා. එයිනක් කනවා. මෙන්න මෙතන තියෙන restaurant එකෙන් තමයි අපි rice එක ගත්තේ. මේ අද අපි මේ වෙලාවේ නම් කවුරුත් නැහැ. දැන් වෙලාව ගියචම. වෙලාව 11:23යි. ඉතින් මේ වෙනකොට සති දවසක් නිසා beach එකේ කවුරුත් නැහැ. අහන්න. කොයි නේ? මම ඇහුවා මේ weekends වල ගොඩක් සැනගෙනවලු. මේ locals වල මේ දවස්වල ගොඩක් ඉන්නේ weekend වල full වෙන්න එනවා. ඒ නිසා අර මේ weekdays වල වලට නිවාඩු තිබ්බත් ඇත්තටම weekday එක එහෙම ආරම්භ වෙනවා. පොඩක් පාඩුවේ ඉන්න ඕන නම් මේ වගේ දවස් තමයි එන්න ඕනේ. ඔව්. අපි වගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක් නම්. ඒ කියන්නේ පාඩුවේ ඉන්නෝ කියන එකෙන් අදහස් කරන්නේ මේ proud එක නතු ආර එහෙම. proud එක නතු නිදහසේ මේ මේ තියෙන පරිසරයත් විඳගෙන ඉන්න කැමති කෙනෙක් නම් ඉතින් සති දවසක තමයි එන එක හොඳම වැඩි. එනකොට පාර වැරදුනා මේ උඩින් මේ විදිහට බැහැලා ආවට පස්සේ මෙන්න මෙතන කෙලිම තියෙනවා මෙන්න මේ වගේ ලොකු ගහක් පල්ලෙහා තියෙන මෙන්න මේ වගේ view එකක් ඊට පස්සේ දකුණු අත පැත්තේ තියෙන අන්න අතන board එකක් ඇතුල් වීම තහනම් කියලා ඒ board එකයි එතන gate එකයි මෙන්න මේ ගහයි මතක තියාගන්න එතනින් කෙලිම ඔගොල්ලෝ හැරෙන්න ඕනේ මෙහි ඉස්සරහටත් නෙමෙයි කෙලිම මෙන්න මේ පැත්තට මෙතන මේ ගල් දෙකක් තියෙන අන්න එතනින් යන්න ඕනේ ගියාට පස්සේ අරහේ පඩි පෙළ තියෙනවා මෙන්න මේ අක්කගේ මෙතනින් තැඹිලි බොන්න හරිම රසයි හරි ඔන්න ඉතින් අද අපේ වීඩියෝ එක ඉවර කරන්නයි හදන්නේ. ඉතින් ඇත්තට මේ vlog එක දැන් ඔයාලට බැලුවට අපි දෙන්නා හවස වෙනකම්ම කල්පනා කරා මේ වීඩියෝ එක දානවද නැද්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ දැක්ක ඇති වීඩියෝ එකේ දැක්ක දේවල් එක්ක මේක ඇත්තටම මේ අපි දෙන්නා ඔයාලට පොරොන්දු වෙච්ච නිසා තමයි මේ වීඩියෝ එක දැම්මේ. කොහොම හරි කමන්නේ ඔයාලා දැන් වීඩියෝ එක බලලා ඉවරයි. ඉතින් ඒ වගේම මේ හවසට දැන් අපි plan කරන් ඉනවා roof top එකට ගිහලා ලස්සන sunset එකක් බලන්න. ඒකත් ඔයාලට පේනවා ඇති ලොකු වැහිකලුවක් තියෙනවා. sunset එක බලන්න පුළුවන් වේද බැරි වේද දන්නේ නැහැ. බලමු ගිහිල්ලා. ඉතින් ඒ වගේම ඉතින් ඔන්න උණවට නැවිලා ඔයාලට ලස්සන sunset එකක් බලන්න ඕන නම් ඔයාලා ලස්සන නවදින තැනක් හොයනවා නම් මෙතන 100%ක් recommend කරනවා. ලස්සන sunset එකක් බලන්න පුළුවන් තැනක් අපේ room එකේ balcony එක ඒ වගේම roof top එක හරිම ලස්සනයි. ඔන්න දැන් අපිත් යනවා අතට sunset එක බලන්න. ඉතින් ඒ වගේම තව ඔයාලට special දෙයක් කියන්න තියෙනවා. ගොඩක් දෙනා මගෙන් අහනවා මම මේ videos වල අඳින ඇඳුම් මම කොහෙන්ද ගන්නේ? සමහරු කියන්නේ ඒ වගේම ගොඩක් දෙනා දන්නවා මම අඳින ඇඳුම් Chanel Dodge එකෙන් තමයි මම ගන්නේ. එයාලගෙන් තමයි මම අඳින්නේ කියලා. ඉතින් මං හිතුවා දැන් සමහරක් වෙලාවට මම කස්ටම් ඩිසයින් කරගෙන මම ආස ස්ටයිල් තියෙනවා ආස ඩිසයින් තියෙනවා මං එයාලට කියලා කරගෙන මං ඒ ඇඳුම් අඳිනවා. හැබැයි ඒවා ඔයාලට එයාලගේ වෙබ්සයිට් එකට ගියාට ඒ ඇඳුම් ගන්න chance එකක් නැහැ. මොකද මං කරගෙන අඳින ඒවා නිසා. ඉතින් මං හිතුවා දැන් ඉස්සරහට ෂෙනාරකත් එක්කත් කතා කරලා මං ආස කරන ඩිසයින් තියෙනවනේ ඒවා එයාලත් එක්ක කතා කරලා ඒ විදිහට කරලා ඉතින් ඔයාලටත් ගන්න පුළුවන් විදිහකට පොඩි වැඩක් කරන්න. ඉතින් ඔන්න අද මේ ඩිකේ මං ඇඳන් හිටිය ෆ්‍රොක් එකත් ඒ විදිහට මම ආස ඩිසයින් එකක් තමයි යාලා ලස්සන ටෙක් කරලා තිබ්බා. ඉතින් ඒ වගේ ඉස්සරහටත් මං හිතුවා මං ආස ඩිසයින් යාලත් එක්ක කතා කරලා ඒවා දිගටම ඉස්සරහට කරගෙන යන්න. ඉතින් ඔන්න ඔයාලා මේ ඩිසයින් වලට ආසකරු ඉන්නවනම් පුළුවන් ඔන්න අද ඉඳලා මං ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දානවා. වෙබ්සයිට් එකේ ලින්ක් එක ඒ වගේම ඉන්ස්ටා එකේ Facebook එකේ ඔයාලට ගිහිලා වෙබ්සයිට් එකේ බලලා කැමති නම් ඔන්න ඔයාලටත් පුළුවන් ඒ වගේ ලස්සන ඇඳුම් එයාලගෙන් ගන්න. ඒත් එක්කම දැන් කසුන් එහා පැත්තේ වීඩියෝ එක එඩිට් කරනව නෙමෙයි බබත් එක්ක උරතල් වෙනවා. මේ එන්න කසුන්ටත් කියන්න දෙයක් තියෙනවා කියලා කිව්වා. මේ මොකද්ද කියලා බලමු. හරි අපි ඉතින් ජංගල් බීච් එකට ගිය මේ ක්ලිප්ස් ටික තමයි මම මේ වෙලාවේ එඩිට් කර කර හිටියේ. ඉතින් මාරම අවුල්ලේ වීඩියෝ එක දකිද්දි ඇත්තම හිතාගත්තා ආයිනම් මේ වගේ වීඩියෝ එකක් මම මගේ YouTube channel එකේ දාන්න නැහැ කියලා. මොකද අපි ඇත්තම එහෙම කුණු ගොඩවල් පෙන්නලා මේ තේරුමක් නැහැ වීඩියෝ වල. මොකද කවදාවත් මේ දිහා බලලවත් මම හිතන්නේ කවුරුත් හැදේ කියලා. හැබැයි මට එක දෙයක් හිතුණා මේක කරන ගමන්. ඒ තමයි අපිට අපි මන් දැකලා තියෙනවා කියන්නේ වෙන මෙගා මේ ප්‍රොජෙක්ට්ස් කරනවා මේ ටූරිසම් අප් කරන්න අපි. ඉතින් මේ වගේ එක දෙයකින් පුළුවන් ඒ සම්පූර්ණ දේවල් නැති කරලා දාන්න. මොකද අපි දැක්කා අපි මේ බීච් එකේ ඉන්නකොට ගොඩක් ෆොරිනර්ස් ලැබිලා අර ඒ පැත්තට කියන්නේ
අර බීච් එක පැත්තට යන්න හදලා ආයි හැරිලාවිලා ටික වෙලාවක් ඉඳලා මං හිතන්නේ විනාඩි 5ක් 10ක්වත් බීච් එක දිහා බලන් හිටියේ නෑ. ඉතින් ඒ වගේ හැරිලා යන අයව මං දැක්කා. ඊට පස්සේ අපි ඇවිල්ලා සර්ච් කරලා බැලුවා ජංගල් බීච් එකේ මොනවාද රිවිව්ස් දාලා තියෙන කියලා ඒගොල්ලෝ. ඉතින් ගොඩක් බෑඩ් රිවිව් දාලා තියෙනවා. ඉතින් මං මේ ස්ක්‍රීන් එකෙන් දාන්නම් ඔයාලට එකක්. මේ ලොකේෂන් එකේ තියෙන නිසා ඒ එන හොටෙල් වලට තමයි ගොඩක් වෙලාවට මේ බෑඩ් රිවිව් වදින්නේ. ඉතින් ඒක හින්දා ඒ අතින් ඒගොල්ලන්ගේ බිස්නස් නැති වෙනවා. ඊට පස්සේ මේ ගමේ අය අපි දැක්කා ඒ පැත්තේ කඩවල් දාගෙන ඒගොල්ලෝ පුංචියට බිස්නස් කරනවා. ඉතින් හිතන්නේ ඒ වගේ ගොඩක් දේවල් නැති වෙනවා මේ වගේ මේ පුංචි දේවල් හින්දා. ඉතින් ඇත්තටම මේ ටූරිසම් අප් කරන්න අපිට මේ සල්ලි හොයාගන්න ඕන නම් මට හිතුනේ කරන්න තියෙන හොඳම වැඩේ මේ කුණුදාන මිනිසුන්ට හැම කෙනෙක්ටම දඩ ගැහුවා නම් ඒකෙන් එකතු වෙන සල්ලි වලින් අපිට මේ බීච් එක ක්ලීන් කරන්න ටූරිසම් අප් කරගන්න ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපිට අමුතුවෙන් ප්‍රොමෝට් කරන්න ඕන තැන් නෙමෙයි මේ ජංගල් බීච් කියලා කියන්නේ හැම කෙනෙක්ම දැනගෙන එන තැන්. ඉතින් එහෙම ඇවිල්ලා පිටරටක කෙනෙක් දාන එක ෆොටෝ එකක් දැක්කොත් මම හිතන්නේ මේ අපි මේ බලෙන් ප්‍රොමෝට් කරනට වැඩිය ගොඩක් දෙනෙක් අපේ රටට එයි. ඉතින් අපි වුණත් එහෙම අපි වුණත් වෙන රටකට ගිහිල්ලා මේ වගේ ලස්සන තැනක් දැක්කොත් අපි අපේ යාළුවන්ටත් කියනවා මචං මේක මාර ක්ලීන් ප්ලේස් එකක් මෙතනට යන්න මෙතන කෑම හොඳයි මිනිස්සු හොඳයි. ඉතින් ඒ වගේ අපි රෙකමෙන්ඩ් කරන ඕන තරම් රෙකමෙන්ඩ් කරලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඕක තමයි මම ඔයාලට මේ කියන්න හිටියේ. ඉතින් thank you very much අපේ vlog එක බලපු හැමෝටම. ඉතින් මේක මොන වගේද ඔයාලට ෆීල් වුනේ කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. එකක් තමයි මේ බීච් එකේ වෙච්ච සිද්ධිය ගැන. අනිත් එක තමයි අපි දවසක් ඇතුළත මේ vlog එක shoot කළා, edit කළා. ඉතින් ඕගොල්ලන්ට upload කරා අද දවසේ බලන්න. ඉතින් ඒ කියන්නේ වෙනසක් නොකර පරණ අපි වීඩියෝ එඩිට් කරන ක්වොලිටි එකටම. ඉතින් එහෙනම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න අපි යන් sunset එක බලන්න.